සුදු අත්කොට බ්ලවුස් එකක් ඩෙනිම් සායක් ඇඳගෙන සපු උඩුමාලට ආවේ පහට පමණේ. කොණ්ඩේ එක මිටකට වන්නට එක්කර බෑන්ඩ් එකක් දමාගෙන උන් නිසා කෙල්ලගේ මුහුණින් ආවේ වෙනස්ම ලෙඩ පහටකි. වෙනදා එහෙම නොවේ. මේ මූණ පුංචි තොරණක් වැනිය. පාර පේන්නේ එහා ගෙදර වහලේට උඩිනි. කොළඹ නුවර ප්‍රධාන පාර ඇත්තේ ඉන්න ඔබ්බේය. මේ මොහොතේ කොළඹ නුවර පාර පුදුම තරම් කලපලේ. නුවර සිට පේරාදෙණිය දෙසටත්, පේරාදෙණිය සිට කොළඹ දෙසටත් දිවෙන වාහනවලින් පාර කලබලව තිබුණි. ඒ මොහොතේ වූයේ තුනී පොදේකි. ඒ නිසා තද වැහි අන්ධකාරයක් නුවර පාර පුරා තිබුණි. තව මොහොතකින් මහා නුවරම දෙවනත් කරමින් මහවැසි වසිනා බවක් පෙනුනි. ඔහුට එන්නට බැරි වෙතැයි සපුට බියක් දැනුනි. ඒත් ඔහු එහෙම කරන්නේ නැත. මේ දෑස්වලට වඩා ඒ දෑස් කැවෙන බව ඇය දනී. නුවර ගම්පොළ බස්රියක එල්ලී යන සාගර බස්රියේ පාපූර්යේ සිට පෑන්නේ බස් රථේ නතර කරන්නටත් පෙරය. ඔහු බස්රියෙන් පැන්න ආකාරයට සපුගේ දෑත් පපුවට ගියේ. කෙල්ල එහෙමම උඩ සිට රැව්වාය. අඩි 60-70ක් තරම් පරතරකෙදීත් දෙන්නාගේ ඇස්සල වූ රස්නය තෙත දෙන්නාම දැක්කෝය. සාගර පාරයා වාහනයක හෝන් පාරකින් උඩගොස් බිමට වැටුණේ එවිටේ. ඔහු සිනාසී පාර අයිනට වෙද්දි ඇය හෝල්ලාමින් බලා උන්නාය. ඒ තරම් දුකින් දෙන්නා දෙන්නා දෙසම් බලාවුන් දවසක් වේ නම් ඒ විවාහයට පෙරදා හවසය. සපූගි දෙනිතින් කඳුළු ගලා ගියේ විදින්නාක් මෙනි. මොනාදෝ කියන්නට මෙන් ඔහුගේ මුව සෙලවින. එහෙත් කොළඹ නුවර පාරේ වේගෙන් හමාගිය නගරාන්තර බස්වල ශබ්දයෙන් සියල්ල විසිරින. විනාඩි 10ක් 12ක් එහෙමම ගතවන්නට ඇත. පොදේ ටික ටික වැඩි වෙද්දී ඔහු පොදේ තෙමෙමින් බලා වුන්නේ. ඒ සපුට එහෙම බලා ඉන්නට බැරි විය. පපුව පැටර් බුලියක් හලා ගිනිකූරක් ගැසුව කලකමෙන් බුරබුරා දැවෙන්නට විය. ඇය ඔහුට එහෙමම ඉන්නට කියා අතින් සංඥා කර වේගෙන් පහලට ආවාය. ඇයි පුංචි නෝන ඇයි? වත්තේ මුරට ඉන්නා පියදාස ඇසේ කලබලේනි. සපූ මිදුලට දුවගෙන ආවේ ඔය පයට 80 පාවහන් යුගලක් දමාගෙන ඇගේ පර්ස් එකත් රැගෙනය. මං මෙතන කඩේට දුවල එන්නම් පියදාස. දෙන්න නෝනේ, මං ගිනත් දෙන්නම්. එපා එපා, මං යන්නම්. ගේට්ටුව ටිකක් අරින්න. අනේ මන්දා, පියදාස අරින්න, මං ඉක්මනට එන්නම්. පියදාස ගේට්ටුව ඇරියේ පාර දෙසද බලාය. ඇහි නුවර පාරට පිවිස සාගර පෙනිපෙනේ සිටිද්දීම ඉදිරියට ගොස් පාරයා ත්‍රීවිලේරයකට අත දැම්මාය. නැවත් වූ ත්‍රීවිලේරයට ගොඩ වූ ඇය එහි නැගී හොයනතුරු උන්නාය. පපුව ගැහෙන බව ඇත්තය. එහෙත් මේ තරම් බියවන්නේ කුමකටද? මේවා දැනගත්තිට ජනිත් ලොකු බණ්ඩාර කුමක් කරන්නද? එන්න. සපු එහෙමම සාගරගේ අතකින් අල්ලා ගත්තාය. සාගර ත්‍රීවිලේරයට ගොඩ වූයේත් වැස්ස තද කළෙත් එකම විටය. අපිව ගන්නෝරුව පැත්තට ටිකක් එක්ක යනවද? කෙල්ලට වචන පිටුවේ අමාරුයිනි. ඇය වැවුලන අතින් ඔහුගේ වතම බදාගත්තාය. මන් දුවන් ආවරත්තරන් ඒකයි. සාගරට දුකය. මේ සියල්ල කරන්නේ තමා වෙනුවෙනි. මේ තරම්ම දුක ඒකය. දෙන්න මූණට මූණ බලාගෙන උන්නා පමණි. කතා කරන්නට කියා මොනතරම් දේ තිබෙනවාද? කෙට්ටු වෙලා ඔවේ මූණ අතගා කීවේ, මං විතරක්ද? ඒ කඳුළු පැන්නේ ඉබේටමය. මට එන්නේ නැතු ඉන්න බැරි වුණා. ඔවේ ඇස් දෙස බලාගෙනම උන්නේ. ආය කවදා දකින්නට වේදයි දන්නේ නැත. ත්‍රීවිලරයේ ගන්නෝරුව පාරට හැරවේ මහවැසි මැදය. දැන් නුවරට අඳුර කඩා වැටි අවසානය. චුට්ටක් දුරක් ගිහින් එමු. ත්‍රීවිලරේ ගන්නෝරෝ කුෂිකර්මය පසු කරමින් ඉදිරියට ඇඳුනි.
මහවැස සීතලේ දෙන්නා තුරුල්ලි වුන්නා පමණේ. අද රෑට කන්න පුළුවන්. මන් බත් දෙකක් අරන් ආවා. අනේ මට කහබත් චුට්ටක් කදලා සීනි සම්බෝලයි මාළුයි එක්ක. සබෝගේ දෑතම ඒ මූණ මතය. ජීවිතයේ සතුරක් ගෙන දෙන එකම ආදර සන්තකය මේ. අන්ධකාර ගන්නෝරුවට තද වැසි කඩා වැටෙද්දි තීවිරයේ පුංචි සීට් එක මත දෙන්නා තුරුල් වීගෙනම යළි ආවෝය. කතා කරන්න බැරි වුණාට සමාවෙන්න හොඳේ. මං දන්නවා චූටි මෙනික. පුළුවන් වෙච්ච වෙලාක මං දුවන් එන්නම්. නොකා ඉන්න එපා. මේ ලංක කඩේකට බත් පැකට් දාන්න. එතකොට මට කන්න පුළුවන්. මං දෙන්නම්. එහෙනම් මං බහින්නම්. බුදු සරණයි, දෙවි පිහිටයි, 33 කෝටියක් දෙවි පිහිටයි. වැස්සනේ චූටි මැනික. කමක් නෑ රත්තරන්. සාදු, මං යන්නම්. සපෝ මහවැස්සේම ත්‍රිවිරයෙන් පැනදිව්වේ ඔහුගේ මුහුණ දෙපා සිපගෙනය. කෙල නිවසට දුවගෙන ගිය මහවැස්සේය. ඒ මහවැස්සේ ඇඳගෙන වුන් සුදු බ්ලවුස් එක වතටම ඇලින. වැස්සේ තෙතබරි අඟෝ කෙල්ල ගේට්ටුවේ පළු දෙක ඇරගෙන නිවසට දුවගෙන ආවේ කාලයකට පසු හදවතට දැනෙන සතුටද සමගය. ඒත් ඒ සතුට එහෙමම දියාරු වී ගියේ නිවසේ දොරකඩ වුන් ජනිත් ලොකුමණ්ඩාරගේ මොහොන දෙකය. සපු එහෙමම ගල් ගැසුනාස්සේ නැවතුනාය. කොහෙද ගියේ? ඒ හඬ එතරම් හොඳ නැත. පාරට. සපු ඔහු මග ඇර එහෙමම උඩට ගොස් සීතල වතට උඩින් තුවාය දමා ගත්තාය. ජනිල් ලොකු බණ්ඩාර උඩු මහලට එන හඬ ඇසි සපු නානකාමරයට දිව්වාය. මොකොටද පාරට ගියේ? ඔල්මාද දිහිටපු ගමන් දුවන්නේ. මේ බෝගම්බර හිර ගෙදරද? සපු ඇසුවේ නානකාමරයේ බිත්තියට බර විය. කට වැඩි, මොකටද ගියේ? මගේ වැඩකට. මං ආනි මොකද්ද වැඩේ? සපු දඩස්කා නානකාමරයේ දොර ඇර එළියට ආවාය. ඒ ජනිල් ලොකු බණ්ඩාරගේ දැස් දෙස බලාගෙනමය. මට ජීවිතයක් තියෙනවා. මං ගෙදර ගෙනාපු බඩුවක් නෙමේ. සපු එහෙමම කියා කාමරයෙන් පිටත වූ කුඩා බැල්කනියට පිවිසෙයයි. තාමත් වැස්සේ. සියලු දුක් වේදනා මැදින් ඒ මූණ මොහතකට අතගෑ සතුට ඇයට දැනෙන්නට විය. ඉක්මනට එයා ළඟට යන්න ඇත්නම්. සපු හූල්ලමින් සිතුවාය. ජනිල් ලොකු මණ්ඩාරේ ඉන්නේ පුපුරමින් බව සපු දනී. හාමු මහත්තයලා මෙහෙම නෝනාරාට කැමති නැත. ඔවුන් කැමති ගෙට ගොඩවෙද්දී දෙපා සෝදා දෙපා ඉඹ සලකන බිරින්දෑවරුන්ට. සැමියා බොනවා කිව්වත් එහෙමයි මහත්තයා කියන හාමිනේලටය. සපු වැස්සට සිනාසුනාය. ලොකු බණ්ඩාරලා බලාපොරොත්තු වූ ලේලිය තමා නොවේ. ජනිල් ලොකු බණ්ඩාර මේ නලියන්නේ ඒකය. ඉස්සරටත් වඩා දැන් ජීවිතය ගැන ආදරයක් දැනේ. ඒ මූණ දුටු පසු මේ ලෝකේ තාමා ජීවත් වෙන්නට තමාට අයිතියක් ඇති බව දැනේ. මගේ වයිෆ් පිස්සෙක් වගේ මේ මහපාරේ ඇවිදිද්දි මගේ තාත්තේ මොකද්ද? තියෙන ඕල්මාද ටික කසාද බඳින්දි සනීප කරගත්තේ නැද්ද? කාමරයේ සිට ජනිත් කෑගසන හඬ සපුට ඇසෙයි. සපු වහින වැස්සට සුරත පාගෙන උන්නාය. මං ඉපදුනේ ඔයාගේ නෝනා වෙන්න නෙමේ. ඔයාට වඩා ගොඩාක් අහිංසක කොල්ලෙක්ගේ සුදු නෝනා වෙන්න. ඒ හිණි හෙල්ලුනාම මට ඕල්මාදි වගේ තමා. සපු කියේ වහින අහසටය. මං දානවා මෙතන සිකියුරිටි, තේරුණාද? බැල්කනියෙන් සපු අතින් ඇද ජනිත් කෑගසා කීවේ. සපු ඔහුගේ අත ගසා දමා දෑත් බැඳගෙන ජනිත් දෙස බැලුවාය. ඉතින් දාන්න. රෝඩ් බ්ලොක් එකකුත් දාන්න. චෙක් පොයින්ට් එකකුත් දාන්න. මට මොකද? සපු කිවි නොරිස්සුමිනි. ඒ කිසියකින් මේ හදවත සිර කළ නොහැක. ආදරයා පපුවේ ඇති විට එක් ටැම්ගේක සිරගත කළද සෙනෙහස දරුලයි. කට. ජනිත් අතෝසවා කීවේය. සපු දෙනෙ බිමට බර කළාය. දැන් මම සටන් කරන්නට පණක් නැත. ඒ නිසා සපු නිහඬ වූවාය.
අලුතගෙනා මනමාලියව එසේ හයිරයින් පාඩ්දම සිරකරන ජනි ලොක්පණ්ඩාර හවස හයට හතර හොඳට ඇඳගෙන පැළඳගෙන නිවසින් පිටවෙයි. එහෙම යනහු යළි කීයට එනවාදැයි සපූ දන්නේ නැත. සාගර ගෙනවෙද්දුන් පුංචි බත්මුල සපූ උකුලේ තබාගෙන ලෙහාගත්තේ මාරෑ නමේට පමණය. කාටවත් නොපෙනෙන බැල්කනිය කොනකට වී හැයි බත්මුල ලිහුවාය. තැවූ කෙසල් කොල්ලයක ඔතා තිබූ කහබට්ටික දකිද්දි ඇගේ දැස් තෙත්තිය. හෝ මේ බද්ඩිංග හදන්නට ඇත්තේ තමාටේ. තවම් බත් පාසලේ රස්නේය. ඒ විවර කරත්ම ඉන්නාවේ අලුත් කහබත් සුවඳේ, සීනි සම්බෝල සුවඳේ, පරිප්පු තෙම්පරාදුවක සුවඳේ. පළමු බත්කට අනා මුයේ තබා ගනිද්දි කෙල්ලගේ පපුවම හෙල්ලීගෙන ගියේ. ආවේ අහිංසක ආදරේ රසය. මෙහෙම බත්කටක් ආසාවෙන් කන්නේ මාස දෙකහමාරකට පස්සේ. සබු ඉවසාගත නොහැකි බඩගින්නකින් පෙලෙන්නියක් මෙන් බත් එක කාගෙන කාගෙන ගියාය. බත් කෑ පසුත් අතින්ගෙන කා බස් සුවඳ සීනි සම්බෝල සුවඳ ඇගේලයි තිත් කරලීය. මේ මහනුවර කොහේ හරි පුංචි ගේ කෑල්ලක වත් එක්ක ලස්සනට ජීවිතය පටන් ගන්න හරි ආසයි. ජීවිතය තාමත් ජීවත් කරවන්නේ ඒ හීනේ බව සපූ දනී.